සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් ඔයාලව අදත් මම කතා කරන්න යන්නේ React Native අපේ ඇප් එකට අදාළව chat app එකට අදාළ tour video එක තමයි මම අදා හදන්නේ. ඔයාලට පෙන්නන්නේ මම ඔයාලට ඇප් එකට ගිහින් පෙන්නන්න මෙතන අපේ image එක හදාගෙන තියෙනවා. TikTok ඇප් එකේ image එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ මම මේක load කරද්දී අපි touch කරපු ගමන් අපි user gene එකෙන් sign in වෙලා ඉන්නේ. ඒ හින්දා කෙලින්ම යන්න අපේ home screen එකට. එහෙම නැතුනොත් එහෙම අපිට log out button එකට ගිහිල්ලා log out වෙලා okay දීලා අපිට sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින්ම register වෙන්නත් පුළුවන්. මෙතනින් අපිට search part එක තියෙනවා මෙතනින් මේ විදිහට. ඒ වගේම අපිට chat එකට ගිහින් පෙන්වන්නම මේ විදිහට අපිට chat එකට යන්නත් පුළුවන්. chat එකට chat එකදී අනිත් පැත්තෙන් එන message ටික වම් පැත්තේ අපි යවන message දකුණු පැත්තේ විදිහට හදාගෙන align කරලා මෙතන හදාගෙන තියෙනවා message ටික. ඒ වගේම scene කරොත් එහෙම නිල් පාට වෙන්න මෙතන tick එක නිල් පාට වෙන්න scene කරලා නම් මේ විදිහට මෙතන අපේ chat එක හදාගෙන තියෙනවා. ඒ වගේම delete කරගන්න අපේ message ටික delete කරගන්න පුළුවන්. ඒ වගේම message එකක් යවන්න මෙතනින් පුළුවන්. මේ විදිහට අපිට යවන්න පුළුවන් message එකක්. මේ විදිහට අපේ chat එක හදාගෙන තියෙනවා. ඒ වගේම මෙතනදී අපේ සීන් වුණොත් එහෙම මෙතන කවුන්ට් එක වැටෙන විදිහට හදාගෙන තියෙනවා. කවුන්ට් එක සර්ච් එක. එතකොට මෙතන log out වෙලා මම ඔයාලට පෙන්වන්නම්. log out වුණාම අපිට sign in වෙන්න පුළුවන්. sign in එකේදී මොකක් හරි වැරදි invalid details දුන්නොත් එහෙම invalid mobile number password කියලා මෙතන error එන විදිහ error එකක් එන විදිහට අපි regex part එකක් use කරලා තියෙනවා මෙතන. ඒ වගේම එහෙම නැති වුණොත් sign up වෙන්න අපිට sign in වෙලා නැත්නම් sign up එකක් හදාගන්න විදියට අපි අවශ්‍ය කරන data ටික මේ විදියට හදාගෙන තියෙනවා. මෙතනදිත් අපි image එකක් මේ විදියට use කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම අපිට මේ විදියට මෙතන regex part එකක් use කරලා තියෙනවා. අපේ data හරියට දීලා නැත්නම් ඒකේ error එකක් පෙන්වන විදියට මේ විදියට හදාගෙන තියෙනවා. ඉතින් මේ විදියට තමයි අපේ chat app එක සම්පූර්ණයෙන්ම create කරගෙන තියෙන්නේ. ඉතින් මම මේක ඔයාලට මේකේ කෝඩින් පාට් එකත් ඔයාලට මෙහෙම පෙන්නන්නම්. මෙතන තියෙන අවශ්‍ය කරන කෝඩින් පාට් එක මෙතනදී මම ඔයාලට ඇප් එකේ මෙතන නැවිගේෂන් එක තමයි මුලින්ම අපි හදාගෙන තියෙන්නේ. ඉම්පෝට් කරගෙන තියෙනවා. ඉම්පෝට් කරගෙන තියෙනවා ෆයිල් සෙට් එක. අපි ඒ වගේම මෙතනින් මේ අපි මෙතන වෙන හෝම් එක, chat එක, sign in එක, sign up එක වෙන වෙනම ෆයිල්ස් විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. අපි ඒවා ඉම්පෝට් කරගෙන තියෙනවා නැවිගේෂන් වලට අදාළව. ඒ සඳහා අපි නැවිගේෂන් React Navigation යූස් කරලා තියෙනවා. මේ විදිහට Stack Native Stack එක යූස් කරලා තමයි අපි මේක නැවිගේට් කරගෙන තියෙන්නේ. ඔය ස්ක්‍රීන් එකෙන් ස්ක්‍රීන් එකට මාරු වෙන එක අපි හදාගෙන තියෙන්නේ. ඒ පාට් එක අපි මේ විදිහට හදාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය කරන ඉම්පෝට් කරගෙන තියෙන අපේ ෆයිල්ස් ටික. ඊට පස්සේ අපි create native stack navigator එක අපි හදාගෙන තියෙනවා. අපේ navigation ටික හදාගන්න එතනදී අපිට sign in වෙලා නැ sign in වෙලා තියෙනවා නම් කලින් home එකට යන්නත්, ඒ වගේම async storage එක null නම් අපිට sign in එකට මාරු වෙන්න අවශ්‍ය විදිහටත් අවශ්‍ය කරන code කොටස මෙතන තියෙනවා. මේ විදිහට අපි ඒක හදාගෙන තියෙනවා. මෙතනින් ඊට පස්සේ අපි navigation container එක හදාගෙන තියෙනවා. අපි නැවිගේට් වෙන්න ඕනේ කොහොමද කියන එක. එතන ඉනිෂියල් රූට් නේම් එක අපිට මුලින්ම ඇප් එක ඕපන් කරපු ගමන් කොමුකටද යන්න ඕන අවශ්‍ය ස්ක්‍රීන් එක මොකද්ද කියලා පෙන්වලා තියෙනවා. එතනදී අපි if statement එකක් use කරලා තියෙනවා. මෙතනදී මේ async storage එක null වුණොත් එහෙම sign in එකට යන්න, එහෙම නැත්නම් home එකට යන්න කියලා අපි මෙතනින් කියනවා. async storage එක තිබ්බොත් එහෙම කෙලින්ම home එකට යන්න කියලා. ඒකට අපි root name ඉනිෂියල් root name එක දීලා තියෙනවා. ඒ වගේම මෙතනින් ස්ක්‍රීන් වලට අදාළව නැවිගේෂන් ටික අපි දීලා තියෙනවා. මේ විදිහට අපි ඒකේ අවශ්‍ය කරන නැවිගේෂන් කොටස් ටික අපි මේකේ හදාගෙන තියෙන ඇප් එකට අදාළව මේ විදිහට. ඊට පස්සේ අපේ හෝම් එකට අදාළ කෝඩින් පාට් එක මෙතන මේ විදිහට තියෙනවා. මේ විදිහට හෝම් එකට අදාළ කෝඩින් පාට් එක මෙන්න තියෙනවා. මේ විදිහට ඒකේ ඩිසයින් එක මෙහෙම තියෙනවා. ඒ වගේම අවශ්‍ය කරන මෙතන ෆ්ලැට් ලිස්ට් එක තියෙනවා. අවශ්‍ය කරන කෝඩින් පාට් එක මෙහෙම තියෙනවා. ඒ වගේම ඊට පස්සේ chat එකට අදාළව අපේ කෝඩින් පාට් එක මේ විදිහට තියෙනවා. අර ජැක්ස් පාට් එක මේ විදිහට තියෙනවා. අපේ ලෝඩ් වෙන එක, ඒ වගේම ඩිලීට් මැසේජ් වෙන විදිහ, ඩිලීට් මැසේජ් වලට අදාළ කරන ෆන්ක්ෂන් එක මේ විදිහට තියෙනවා. ඒ වගේම UI එකේ ඩිසයින් එක තියෙනවා මෙතන.
स्टाइल सैन इन का सैन इन आवश्यक करना डेटा टीक अरगे मिथन युवाई सैन इन योगेम अभी जग्स विधि आवश्यक योगे मिथन ट्रेक्स पार्ट इफ स्टेटमेंट इरा से इराकम सैन अपे विधिटती आवश्यकना डेटा टीका कॉन्स्टेंट विधि आगे तीन यूआई के डिजाइन का मे विधि तीन आपट योगे में लोड कंट्री कंट्री लोड विधि योगे मिथन तीन आप इमेज आदा इमेज ऐड कर दल मिथन फोम अपेंड कर मिथन योगे में तीन ट्रेक्स पार्ट आदा एरा कोहमद आप सैट करें इतना मिथन स्टाइल टीका तीन इतना सैन अपाल इट पास मंगल बैकना सैन इन अदाल बैक पार्ट मिथन मेदीन आप डेटा बेस कनेक्ट सिलेक्ट सिलेक्ट करने का सर्च करने पार्ट का मेवी थी ना सर्च कर आवश्यक डेटा टीका जेसन थेट आप फंक्शन वाले इवन का मिथन तीन को सैन अपाल सैन अप आवश्यक रेगेक्स पार्ट अदाल इफ स्टेटमेंट कदा मिथन मे विधि तीन आपकरा हेनल कर विधि मिथन तीन योगेम चट सेव कर आवश्यक इंसर्ट इंसर्ट को मिथन तीन मे विधि योगेम यूसर्स लोड कर आवश्यक पार्ट मिथन तीन सिलेक्ट को सर्च को तीन मिथन विधि इफ स्टेटमेंट यूज कर लगे फो लूप यूज कर लगेम कंट्री कंट्री लोड आवश्यक डेट मिथन तीन कंट्री टीका सिलेक्ट कर योगेम चट लोड कर आवश्यक डेट आवश्यक बैक एंड पार्ट मिथन तीन डिलीट चट बैक एंड मिथन तीन बैक एंड पार्ट इवागे मिथन 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 तापे अपलोड कर इमेज स्टोव मिथन तम अपलोड्स के फोल्डर कक्केता मिथन अपे संपूर्ण इमेज मिथन सेव वेनो अपे प्रोफाइल पिक्चर्स ये प्रोफाइल पिक्चर्स सेव वेन अपे मोबाइल नंबर के जेपीजी विधि फाइल टाइप विधि मे विधि तम एक बैक एंड का सर्वर साइड पैथिंग कोहमद विनिकीन का अपे पे तीन इत मंगल डेटा बेस ना अब डेटा बेस मे विधि यूसर चट चटार टेबल इवागेम यूसर यूसर टदार टेबल इवागेम कंट्री टीक एड कर टेबल इवागेम स्टेटस सीन कर लिमेता सेंड कर लीन अब पेनो इतना मैं डेटा पेन मे विधि डेटा तीन आप डेटा टीका टेबल डेटा तीन यूसर की स्टेट सेंड द सीन दील तीन कंट्री टीक तीन मे विधि चट मे विधि आप सेवेनो एक मेम तीन इतनी मिगता आप चटके आप चटके आप चट अप्लीकेशन के रियाक्ट नेटिव यूज कर अभी हदागत चट अप्लीकेशन मे विधि संपूर्ण हदागिन मे वीडियो बल्प वाला हम स्तुति।